मुल्य कलनाटे मूल्य पद्धति कथाकर अंक दिशेपर हतरा මේ පාඩම ඉක්මනට ඉවර වෙනවානේ. ඒකට ඊළඟට එක තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් අපි බලන්න මට නවත්තපු තැන චුට්ටක් කියන්න රටේ මුල්‍ය පද්ධතිය කියන එකේ සංයතිය අපි කතා කරා අද අපිට තියෙන්නේ මුල්‍ය වෙළඳපොළක් යන හඳුන්වන්න කියන තැන ඉදරනේ. මුල්‍ය වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා අහන තැන තමයි තියෙන්නේ. දැන් මුතේ අපි වෙළඳපොළ කියන වචනේ අහලා තියෙනවා. මුල්‍ය වෙළඳපොළ නෙමෙයි වෙළඳපොළ කියන වචනේ අපි අහලා තියෙනවානේ. එතකොට වෙළඳපොළ කියන වචනෙන් කියවෙන්නේ ගණුම් කරුවන් හා විකුණුම් කරුවන් අතර කුමාරු සම්බන්ධතාවයේ සිදුවන ඕනෑම තත්වයක් කියලානේ වෙළඳපොළ හඳුනගන්නේ. එතර නේද තියෙන්නේ? මට හරියට පොඩ්ඩක් කියන්න මුල්‍ය වෙළඳපොළ කියන සංකල්පයද පටන් ගන්න තියෙන්නේ? ඊට උඩින් මුල්‍ය යටිතල පහසු ගන්න ටික එදා ලියා ගත්තානේ. ඔය කියන දෙන්න ගණුම් කරවේ විකුණුම් කරවේ කියන දෙන්න නිශ්චිත ස්ථානයකදී මුණ ගැහෙන්නත් පුළුවන්. එතකොට ඒ ස්ථානීය වෙළඳපොළ වෙනවා. යම් කිසි අන්තර්ජාලය හරහා වගේ සම්බන්ධ වුණොත් ඒක අවකාශ වෙළඳපොළ වෙනවා. මෙතනත් පුතේ එහෙම තමයි. මූල්‍ය වෙළඳපොළ කියන්නේ මූල්‍ය ගණඳුන වලදී. මෙතනත් වෙන්නේ විලට ගැනීමක් විකිණීමක්ම තමයි. අපි අර ඒක එහෙම කියන්නේ නැහැ. දැන් අපි කියවනේ මේ මූල්‍ය පද්ධතිය තුල රටක මුල්‍ය පද්ධතියකින් වෙන්නේ මොකද්ද කියලා. මුල්‍ය පද්ධතියක් කියන්නේ කොටස් කීපයක එකතුවක් කියලා කොටස් ටික ලියාගත්තා. ඔය සමස්ත මුල්‍ය පද්ධතිය තුලින් වෙන්නේ රටක මුල්‍ය අතරමැදිකරණය කියලා කිව්වනේ. මොකද්ද මුල්‍ය අතරමැදිකරණය කිව්වේ? අතිරික්ත ඒකකවල තියෙන මුදල් හිග ඒකකවලට යන එක තමයි වෙන්නේ. අතිරික්ත ඒකකවල තියෙන මුදල් හිග ඒකකවලට යන එක නෙවෙයි වෙන්නේ. මුල්‍ය පද්ධතියකින් වෙන්නේ ඒකයි. ඉතින් සල්ලි අර මුදල් සපයන අය ඉන්නවා. සල්ලි අතිරික්තදා තියන අය එක එක දේවල් වලට අර මුදල් සපයන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම එක එක දේවල් වලට මුදල් හිඳදා තියන අය ඒ මුදල් ලබා ගන්න ඕනාවෙන් ඉන්නවා. මේ දෙගොල්ලම සම්බන්ධ කරලා මේ ගණනනුව කරන එකට තමයි මුල්‍ය පද්ධතියෙන් වෙන්නේ. ඒක තමයි මුල්‍ය අතරමැදිකරණය කියන්නේ. දැන් මුල්‍ය වෙළඳපොළ කිව්වහම එතන වෙන්නේ මුල්‍ය වෙළඳපොළක වෙන්නේ මෙන්න මේ දෙකම සම්බන්ධ වෙන්නේ. මූල්‍ය වෙළඳපොළ කියන්නේ ඒකයි. ණය ගන්න කට්ටිය ඉන්නවා. හරි? ණය ගන්න අය. එහෙම සිංහලෙන් ගමුකෝ. ඊළඟට අර මුදල් සපයන ණය එහෙම නැත්තම් ණය දෙන්න කැමති අය. මුදල් අතිරික්තදා තියන අය ඉන්නවා. මුදල් අතිරික්තදා තියන අය. හරි. ඉතින් මේ දෙගොල්ලෝ අතරේ දෙන්න කැමති කට්ටිය දෙනවා ගන්න කැමති කට්ටිය ගන්නවා ඔන්න ඔය දේ වෙනවා නම් ඔන්න ඔය රතන්තරේ වෙනවා නම් එතෙන් තමයි කියන්නේ මුල්‍ය වෙළඳපොළක් කියන්නේ. ඒකට කියන්නේ මුල්‍ය වෙළඳපොළක්. මේකත් අර අනිත් වෙළඳපොළවල් වගේම තමයි ස්ථානීය විදියට වෙන්නත් පුළුවන් අවකාශ විදියට වෙන්නත් පුළුවන්. නිශ්චිත ස්ථානයකදී මේ දෙගොල්ලෝ මුණ ගැහිලා මේ වැඩේ කරගන්නවා වෙන්නත් පුළුවන්. අන්තර්ජාලය හරහා වර්තමානයේ වෙනකොට මේ ගණදෙනු කරගන්න පුළුවන්. ඉතින් අන්නේ ගණදෙනු වෙනකොට අපි කියනවා මූල්‍ය වෙළඳපොළ කියලා. අර මුදල් සපයා ගැනීම හා අර මුදල් සපයීම. එව නැත්තම් තවරේසියට කියනවනම් ණය ගැනීම හා ණය දීම. ඔය කතන්දරේ ණය ගැනීමයි ණය දීමයි කියන එක අන්තර්ජාලය හරහා වෙනවනම් අවකාශ වෙනඳ පොලක් වෙනවනම් භෞතිකව වෙනවනම්
ස්ථානීය වෙළඳපොළක් වෙනවා. ආ ලියන්න කොහේ නම් මූල්‍ය වෙළඳපොළ කියන එක මුලින්ම ඒක ලිව්වේ නෑ නේද? අවදීන් දීලා තියෙන්නේ අරමුදල් සපයන්නන් හා අරමුදල් ඉල්ලුම් කරන්නන් සම්බන්ධ කරන සංවිධිත ක්‍රමයක් මුල්‍ය වෙළඳපොළ ලෙස හඳුන්වයි. මුල්‍ය වෙළඳපොළ ස්ථානීය මෙන්ම අවකාශ වෙළඳපොළක් වශයෙන් තිබිය හැකියි. අපි ඔය මුල්‍ය වෙළඳපොළ එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. ඒ වුණාට මේ පාඩමේදී ඔයගලන්ට උගන්වනවා මුල්‍ය වෙළඳපොළ වර්ග කරන එක විදිහක්. දැන් ණය ගන්නවා ණය දෙනවා කියන එක सिद्ध වෙන්න නම් ඒකට එක එක මුල්‍ය උපකරණ ඕනි වෙනවා. එක එක උපකරණ හරහා තමයි මේ දේ කරගන්නේ. ඔයගොල්ලෝ මතක් කරගන්න මුල්‍ය පද්ධතිය කියන එක ඇස්සේ මොනවද තිබ්බ කොටස්? මුල්‍ය පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා කොටස් ටික ලියාගත්තා. මුල්‍ය වෙළඳපොළවල් දිනන, මුල්‍ය උපකරණ දිනන, මුල්‍ය ආයතන දිනන, මුල්‍ය යටිතල පහසුකම් දිනන. ඔය ඔය ඔක්කොම ඕනේ මේ වැඩේ කරගන්න. ඉතින් ඔය කියන විදිහට මේ ණය ගන්නවා ණය දෙනවා කියන එකේදී යොදා ගන්න එක එක උපකරණ දිනන. අපි බලමු මේ එක එක උපකරණ වල කල්පිරීමේ කාලය කොහොමද කියලා. සමහර උපකරණ තියෙනවා සමහර ණය ගන්න දෙනු වසරකට වඩා අඩු කාලයකට තමයි වෙන්නේ. ඔය කියන්නේ මුල්‍ය ගණදෙනු සමහර ඒවා තියෙනවා ඒක ඒක උපකරණ හරහා තමයි වෙන්නේ. ඒව වසරකට වඩා අඩු කාලයකින් කල්පිරන විදිහට තමයි වෙන්නේ. අපි ওই කෝඩ් වල VS වල account වල වසරකට වඩා අඩු කාලය කියන එක අපි හඳුන්වන්නේ කෙටි කාලය කියලා. ඉතින් කෙටි කාලේ නම් මුල්‍ය ගණදෙනු සිද්ධ වෙන අවස්ථා තියෙනවා. කෙටි කාලීනව මුල්‍ය ගණනදු සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එහෙම කෙටි කාලීනව මුල්‍ය ගණනදු වෙනකොට අපි ඒකට කියනවා කෙටි කාලීනව ඔය කියන ගණනදු වෙන්නත් පුළුවන්. කෙටි කාලය කියන්නේ වසරකට වඩා අඩු කාලයක්. ඒ වගේම දිගු කාලීනව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වසරකට වඩා වැඩි කාලයක්. අපි දැන් බැංකු ලෝන් ගන්න ගියත් අවුරුද්දකට වඩා අඩු කාලයකට දාලා ණය ගන්න පුළුවන්. බැංකු ණයම නෙමෙයි. ඒතකොට බැංකු අයිරා වගේම ODI කියලා කියන්නේ ඒවා අවුරුද්දකට වඩා අඩු කාලයකින් ගණන්දරේ ඉවරයි. ඉතින් වසරකට වඩා අඩු කාලයකට ගණන්දුන වෙනකොට පුතේ අපි ඒකට කියනවා මුදල් වෙළඳපොළ කියනවා. මුදල් වෙළඳපොළ කියනවා. හෙටි කාලීනව ණය ගණන්දුන වෙනකොට ඒකට මුදල් වෙළඳපොළ කියනවා. දිගු කාලීනව ණය ගණන්දුන වෙනකොට ඒකට ප්‍රාග්ධන වෙළඳපොළ කියලා කියනවා. හෙටි කාලීනව ණය ගණන්දුන වෙනකොට ඒකට කියනවා මොකක් කියලාද? මුදල් වෙළඳපොළ කියලා. දිගු කාලීනව ණය ගණන්දුන වෙනකොට ඒකට කියනවා මොකක් කියලාද? ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. එහෙනම් මුල්‍ය උපකරණවල කල්පිරීමේ කාලය අනුව වර්ග කරන්න කිව්වොත් මුල්‍ය වෙළඳපොළ කියන එක කල්පිරීමේ කාලය අනුව වර්ග කරන්න කිව්වොත් මුල්‍ය වෙළඳපොළේ කොටස් දෙකයි. කෙටි කාලීනව ණය ගණන්දුන වෙනකොට ඒකට මුදල් වෙළඳපොළ කියලා හඳුන්වනවා. දිගු කාලීනව ණය ගණන්දුන වෙනකොට ඒකට ප්‍රාග්ධන වෙළඳපොළ කියලා හඳුන්වනවා. ඔන්න ඔය දෙක තමයි දැන් කතා කරන්න තියෙන්නේ. මේ රටේ මුල්‍ය ගණදෙනු සිද්ධ වෙනකොට ඔය දෙවිදිහට තමයි වෙන්නේ. කෙටි කාලීනව වෙන ගණදෙනු තියෙනවා, දිගු කාලීනව වෙන ගණදෙනු තියෙනවා. ඉතින් ඒ හින්දා මේ දෙක බලලා අපි මුල්‍ය වෙළඳපොළ කියන එක කෑණි දෙකකට වෙන් කරනවා. මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. ආයෙනම් අර කොටු දෙකේ ලියන්න මුල්‍ය වෙළඳපොළ කල්පිරීමේ කාලය අනුව කියලා එක කොටුවක මුදල් වෙළඳපොළ කියලා දාන්න, අනිත් එකේ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා දාන්න. එකක මුදල් වෙළඳපොළ කියලා දාන්න, අනිත් එකේ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා දාන්න. මුදල් වෙළඳපොළයි ප්‍රාග්ධන වෙළඳපොළයි. මුදල් වෙළඳපොළයි ප්‍රාග්ධන වෙළඳපොළයි. දැන් අපි බලමු ඕක එකින් එක කතා කරගෙන යන්න. ඉතින් දැන් මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ මුදල් වෙළඳපොළ කියන එකනේ. ඉතල එකට එන්නකො මුදල් වෙළඳපොළ.
මුදල් වෙනද බල කියන එක ප්‍රාර්ථනා වෙනද බල කියන එක නිච්චරයි. එහෙනම් මුදල් වෙනද බල කියන එක නිර්වචනය ලියා ගන්න මෙහෙම කෙටිකාලීන මුල්‍යෝපකරණ කෙටිකාලීන මුල්‍යෝපකරණ කෙටිකාලීන මුල්‍යෝපකරණ මිලදී ගැනීම හා විකිණීම කෙටිකාලීන මුල්‍යෝපකරණ මිලදී ගැනීම හා විකිණීම කෙටිකාලීන මුල්‍යෝපකරණ මිලදී ගැනීම හා විකිණීම ට මිලදී ගැනීම හා විකිණීමට අදාළ වෙනදකොළ අදාළ වෙනදකොළ අදාළ වෙනදකොළ මුදල් වෙනදකොළයි අදාළ වෙනදකොළ මුදල් වෙනදකොළයි මුදල් වෙනදකොළයි අදාළ වෙනදකොළ මුදල් වෙනදකොළයි ඉච්චරයි කෙටිකාලීනව ගණන් වෙනවා දැන් ඒක මුදල් වෙනදකොළ මේ වෙනදකොළ වල දෙකේ ඕගලන්ට එකම දේවල් ටිකක් තියෙනවා මතක තියාගන්න දැන් මුදල් වෙනදකොළ ගැන කතා කරනකොට ඒකේ ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ දේවල් ටික මේකේ තියෙන උපකරණ මොනවද කියන එකයි මේකේ තියෙන උප වෙනදකොළ වල මොනවද කියන එකයි මේකෙත් එහෙමයි ප්‍රාර්ථන වෙනදකොළ වල මොනවද උපකරණ කියන එකයි මොනවද උප වෙනදකොළ වල කියන එකයි තමයි මෙතනත් මතක තියාගන්න තියෙන්නේ මෙතනත් මතක තියාගන්න තියෙන උපකරණ ටිකයි උප වෙනදකොළ වල ටිකයි මෙතනත් මතක තියාගන්න තියෙන උපකරණ ටිකයි උප වෙනදකොළ වල ටිකයි හරිනේ ඔය දෙක පටල ගන්න බෑ හැබැයි ඒ කියන්නේ මුදල් වෙනදකොළේ තියෙන උපකරණ කිසිම වෙලාවක ප්‍රාර්ථන වෙනදකොළේ නෑ ප්‍රාර්ථන වෙනදකොළේ තියෙන උපකරණවත් උප වෙනදකොළ වලවත් මුදල් වෙනදකොළේ නෑ එහෙමයි යන්නේ හරි එහෙමනම් මුලින්ම ගන්න මුදල් වෙනදකොළ තුල ක්‍රියාත්මක වන උපකරණ හතරක් ලියන්න එතකොට මේ මුදල් වෙනදකොළ ප්‍රාර්ථන වෙනදකොළ කියන නම් කියවෙනකොට මහා අමුතු විදිහට හිතන්න එපා මුදල් වෙනදකොළ තුල ක්‍රියාත්මක වෙන උපකරණ කියන එකෙන් අදහස් කරන්නේ කෙටි කාලීනව අපි ගණදෙනු වලදී භාවිතා කරන උපකරණ කියන්නේ මේ මුදල් වෙනදකොළ කියලා නමක් දෙන්නේ කෙටි කාලීනව ගණදෙනු වෙනවා කියන එක අහගන්න එච්චරයි එතකොට මුදල් වෙනදකොළේ ක්‍රියාත්මක වෙන උපකරණ මොනවද අහුවහම ඒ අමුතු දේවල් නැහැ කෙටි කාලීනව ගණදෙනු වෙනවා එච්චරයි දැන් මම මේ කියන්න හදන උපකරණ තනිකර ගණදෙනු වෙන්නේ කෙටි කාලීනව කෙටි කාලීනව කියන්නේ උත්තර කාලයද වසරකට වඩා අඩු කාලයක ඒක තමයි ඒකට මුදල් වෙනදකොළ කියන නම දීලා තියෙන්නේ හරිනේ ආයෙත් ලියන්න උපකරණ හැටියට මුදල් වෙනදකොළේ තියෙන උපකරණ හැටියට භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බිල්පත් හරිද තැන්පතු සහතික තැන්පතු සහතික භාණ්ඩාගාර බිල්පත් ඊළඟට තැන්පතු සහතික තැන්පතු සහතික වාණිජ පත්‍රිකා වාණිජ පත්‍රිකා වාණිජ පත්‍රිකා වාණිජ පත්‍රිකා එයාට ප්‍රති මිලට ගණුම් ගිවිසුම් ප්‍රති මිලට ගණුම් ගිවිසුම් ප්‍රති මිලට ගණුම් ගිවිසුම් ප්‍රති මිලට ගණුම් ගිවිසුම් අනිත් එක ප්‍රති විකුණුම් ගිවිසුම් ප්‍රති විකුණුම් ගිවිසුම් ප්‍රති මිලට ගණුම් ගිවිසුම් අට ප්‍රති විකුණුම් ගිවිසුම් ඔන්නයි කියපු උපකරණ පුතේ ගණදෙනු වෙන්නේ හැම විටම මතක තියාගන්න වසරකට වඩා අඩු කාලයකින් තමයි ඔය හැම උපකරණයක්ම කල්පිරෙන්නේ භාණ්ඩගාර බිල්පත් කල්පිරෙන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකින් වාණිජ පත්‍රිකා කියන්නේත් එහෙමයි
තැම්පතු සහතික කියන්නේත් එහෙමයි. ප්‍රතිමිලට ගණන් කිවිසුම් කියන්නේත් එහෙමයි. ප්‍රතිවිකුණුම් කිවිසුම් කියන්නේත් එහෙමයි. ඕවා තනිකර ගණදෙනු වෙන්නේ කොතර කාලයකටද? වසරකට වඩා අඩු කාලයකට. ඒ නිසා තමයි ඒවට අපි කියන්නේ මුදල් වෙළඳපොළ උපකරණ කියන්නේ. ඒ වගේම තියෙනවා මුදල් වෙළඳපොළේ උප වෙළඳපොළ වල මොනවද කියලා ඊගාව. ඒ කියන්නේ අපි දැන් බලනවා ඔය කියන විදිහට ගැටි කාලේ ඉනෝ ගණදෙනු වෙන වෙලාවල් මොනවද? ඒ වගේ ගණදෙනු වෙන අවස්ථා වල තමයි උප වෙළඳපොළ වල කියන්නේ. උප වෙළඳපොළ වල තියෙනවා හතරක්. එකක් තමයි අන්තර් බැංකු ඒක්ෂණාය වෙළඳපොළ, අනික භාණ්ඩාගාර විල්පත් වෙළඳපොළ, වාණිජ පත්‍රිකා වෙළඳපොළ, දේශීය විදේශීය විනිමය වෙළඳපොළ කියන්නේ. දැන් අපි මේ කරගෙන යන්නේ තේරුම් ගන්න තියරි වල තාම නොකරපු පාඩමක්. මේ රිවිෂන් පාඩම් ටික අපි අග ඉඳලා මුලට කරගෙන යන හින්දා චුට්ටක් අමාරුයි. ඒ තියරියේ වගේ චුට්ට චුට්ට කරලා ඉවර කරලා පස්සේ රිවිෂන් කරන්නේ සාමාන්‍ය. දැන් කපාට මේ වගේ මූල්‍ය කල්පනා කරනේ වගේ පාඩම් චුට්ටක් අමාරුයි. අනික රිවිෂන් විදිහට නේ කරන්නේ. කියන ටිකක් ඉක්මනට කරගෙන යනවනේ ඒත් ඉතින් ඕගලන්ට එහෙම ලොකුවට ඉක්මනට කරා කියන එකක් නැහැ. මේ දෙක දෙක පොඩ පොඩ තමයි උගන්වලා තියෙන්නේ. උප වෙළඳපොළ වල හතරක් තියෙනවා මෙතන මතක තියාගන්න. තමයි ගියපු උපකරණ ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනි. හිටපු ගමන් උපකරණ කවලම් කරලා දීලා ඔයාලෙන් අහනවා ඊට උපකරණ අතරින් මුදල් වෙළඳපොළේ උපකරණ වන්නේ මුදල් වෙළඳපොළේ උපකරණ නොවන්නේ එහෙම අහනවා. එතකොට ඉතින් දැන් පහක් හයක් නේ කිව්වේ. ඒ සෙට් එක මතක තියාගන්න. කටපාඩම් කරලා හරි ගමන් නැහැ. මොකද ඕවා පැහැදිලි කිරීම කරන්න දන්නේ නැහැනේ. ඒ හින්දා කටපාඩම් කරගත්තත් කමන්නේ නැහැ. MCQ එකට මේ අපිට හිතලා ලියන්න බෑ. මුදල් වෙළඳපොළේ උපකරණ ලියන්න කිව්වොත් අපිට හිතලා ලියන්න බෑ. තියරිටික ලියන්න වෙනවා. ඒ හින්දා ඒ වගේ ඒවා කටපාඩම් කරගත්තත් කමන්නේ නැහැ. දැන් කතා කරන්න හදන්නේ මේකේ තියෙන උප වෙළඳපොළවල් මොනවද කියන එක. උප වෙළඳපොළවල් කියන එකෙන් අදහස් කරන්නේ ඒ කියන්නේ වසරකට වඩා අඩු කාලයකට අදාළව ගණදෙනු සිද්ධ වෙන අවස්ථා මොනවද? වසරකට වඩා අඩු කාලයකට අදාළව ගණදෙනු සිද්ධ වෙන අවස්ථා හතරක් තියෙනවා. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා තියෙනවා. භාණ්ඩාගාර විල්පත් වෙළඳපොළ කියලා තියෙනවා. වාණිජ පත්‍රිකා වෙළඳපොළ කියලා තියෙනවා. දේශීය විදේශීය විනිමය වෙළඳපොළ කියලා තියෙනවා. දැන් අපි බලමු ওই හතරේදී මොකද්ද වෙන්නේ කියලා. මතක තියාගන්න. එතකොට ওই හතරේදීම ගණදෙනු සිද්ධ වෙන්නේ වසරකට වඩා අඩු කාලයකට. හේතුව තමයි ওই හතර මුදල් වෙළඳපොළේ උප වෙළඳපොළ වල හැටියට නේ කතා කරන්නේ. මුදල් වෙළඳපොළේ උප වෙළඳපොළ වල කියන එකේ තේරුම ඒක තමයි. ගණදෙනු සිද්ධ වෙන්නේ ඔක්කොම වසරකට වඩා අඩු කාලයකට කියන එක. හරි. පළවෙනි එකේ තියෙන්නේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා නේ තිබ්බේ. ඒ කියන්නේ මුදේ මේකයි. වාණිජ බැංකු තියෙනවනේ. අපි සාමාන්‍ය ගණදෙනු කරන වාණිජ බැංකු තියෙන්නේ. දැන් මේක එක වාණිජ බැංකුව. මේක තව වාණිජ බැංකුව. මෙහෙම තියෙන්නේ මේවානේ අපි මුදල් පාඩමේදී ඉගෙනගෙන තියෙනවානේ මේකෝ වාණිජ බැංකු. ඔතන වෙන්නේ පුතේ දැන් එක වාණිජ බැංකුවකට හදිසි ද්‍රවශීලතා ගැටලුවක් ආවා කියලා කියන්නේ. යම් කිසි වාණිජ බැංකුවකට හදිසි ද්‍රවශීලතා ගැටලුවක් එහෙම ආවොත් හදිසි ද්‍රවශීලතා ගැටලුව කියන්නේ දැන් එක පාරට සල්ලි හදිසියක්. මුදල් හිරවීමක්, බංකොලොත් වීමක් නෙවෙයි ද්‍රවශීලතා ගැටලුවක් කියන්නේ. බංකොලොත් වෙනා කියන එක නෙවෙයි. හදිසි එක පාට සල්ලි ටිකක් ඕනේ වෙනවා. එතකොට දැන් එන්න තියෙන සල්ලි ටිකක් තාම ඇවිල්ලා නැහැ. ඒ ටික එන්න කලින් ආයෙත් තැනකට වියදම් කරන්න වෙලා තියෙනවා. අන්න එහෙම අවස්ථාවක් එන්නේ අපිට උනොත්. දැන් එන්න තියෙනවා සල්ලි ටික. ඒ ටික එන්න කලින් වියදමක් සෙට් වෙන්න. එතකොටනේ අපි ඉර වෙන්නේ. තව සතියකින් නම් අවුලක් නැහැ දෙන්න පුළුවන්. දැන් නම් දෙන්න බෑ. ඒ වගේ හදිසි අවස්ථාවක් එන්නේ. බැංකු වලටත් ඒ වගේ කේස් එනවා. දැන් යම් කිසි වාණිජ බැංකුවකට ඒ වගේ ප්‍රශ්නයක් ආවම එයා කරන්නේ එයාට පුළුවන් තව වාණිජ බැංකුවකින් ණයක් ගන්න. යම් කිසි බැංකුවකට හදිසි ද්‍රවශීලතා ගැටලුවක් ආවොත් බැංකුව තවත් වාණිජ බැංකුවකින්ම ණය ගන්න. එහෙම පුළුවන්. ඒතර වාණිජ බැංකුව දෙකක් අතර ණය ගැටලුවක් මෙතන වෙන්නේ. එක බැංකුවකට සල්ලි හදිසියක් ඇවිල්ලා එයා තවත් බැංකුවකින්ම සල්ලි අරගෙන. එතකොට එක්කෙනෙක් ණය දෙනවා අනිත් එක්කෙනා ණය ගන්නවා. ඔය දෙක වෙනකොට එතෙන්ට වෙළඳපොළක් කියලා කියන්නේ. එක්කෙනෙක් ණය දෙනවා අනිත් එක්කෙනා ණය ගන්නවා. ඒක නෙවෙන්නේ. එතකොට ඒකට කියනවා වාණිජ බැංකු දෙකක් අතර නෙවෙන්නේ අන්තර් බැංකු. ඒක්ෂණ කියන්නේ ක්ෂණික කියන්නේ.
මොකද මේ ගනුදෙනු එහෙම ලොකුවට ඇදෙන්නේ නැහැ. බොහෝ විට එක රැයින් පියවනවා. එක දවසෙන් පියවනවා. එහෙම නැත්නම් උපරිම දින 7ක් ඇතුළත පියවනවා. එක රැයක් හෝ දින 7ක් අතර කාලයක් තමයි මේ ගනුදෙනු යන්නේ. යන්නේ වසරකට වඩා අඩු කාලයක් නේ කියන්නේ. ඒ කියන්නේ වසරකට වඩා අඩු කාලයක් නේ. ඒ කියන්නේ මුදල් වෙනදපල උපවෙනදපලක් හරියට දෙන්නේ. එක වාණිජ බැංකුවකට සල්ලි 100ක් ආවහම මොකද කරන්නේ? එයා තවත් වාණිජ බැංකුවකින් ණයක් ගන්නවා. එතකොට එතන බිහි වෙන වෙළඳපොළ. එතකොට එතන වෙළඳපොළ කියන සංකල්පය බිහි වෙනවනේ. එතන බිහි වෙන වෙළඳපොළට තමයි අපි කියන්නේ මොකද්ද එතකොට? අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියන්නේ. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියන්නේ. ඒ ගණදෙනුම වෙන්නේ උපරිම කොහොමද කාලය? එක්ක එක රැයින් ඉවරයි. එහෙම නැත්නම් උපරිම දින 7කින් ඉවරයි. එක රැයින් හෝ දින 7ක් ඇතුළත මේ ගණදෙනුම ඉවරයි. හරි. ඊළඟ විස්තරේ විස්තරේ කලින් උඹ එතන ලියා ගන්න දැන්. අංක 1 කියලා තියෙන දැන් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා ලියා ගන්න. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. सर उपकरण हाथर पड़ गया ना उपकरण आप इन्हें भंडागर बिलपत्र वाणिज्य पत्रिका टैंपर तो सहायक है प्रति मिनट अगेनुंगी विषुं प्रति विकुनुंगी विषुं प्रति मिनट अगेनुंगी विषुं प्रति विकुनुंगी विषुं अतिरिक्त एक क्राय को हो दिन हतक या औरुत्तर के लिए वैदिक दिन एक क्राय को हो दिन हतक के लिए हजार करने अरे ये तो बोलते हैं मैं बैंक को देखा था ना वो कहाँ कोली अनुपात है करने मैं वैदिक दिन एक वाहन के बैंक को एक तावाहन के बैंक को अगर ना ही देने නිකන් නෙවෙයිනේ අතමාරුව නෙවෙයිනේ දෙන්නේ ණයක් නේ දෙන්නේ. එතන පොලියක් ඉවන්න වෙනවා. ඒ එතෙන්දී අය කරන පොලිය අනුපාතයට අපි කියනවා ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතය කියලා. ඒක මතක තියාගන්න. ඉස්තම්පුරුවන් වෙනවා. එක වාණිජ බැංකුවකට සල්ලි ප්‍රශ්නයක් ආවම එයා තව වාණිජ බැංකුවකට ණය දෙනවනේ. ඒ ණය දෙනකොට අය කරන පොලිය අනුපාතයට මොකද්ද කියන්නේ? අන්තර් බැංකු අර්පණ අනුපාතය කියලා. මොකද අන්තර් බැංකු අර්පණ අනුපාතය හරි ඔන්න පළවෙනි උපවෙළඳපොළ හරි ඔක ටීම් හඳුන්වන්න දැනගත්තා නැති අපි මේ කතා කරන්නේ මුදල් වෙළඳපොළේ උපවෙළඳපොළ වල ටික මුදල් වෙළඳපොළ කියලා හඳුන්වන්නේ කෙටි කාලීන ණය ගණනදෙනු වෙන වෙළඳපොළ කියන ඒ විදිහට කෙටි කාලීන ණය ගණනදෙනු සිදු වෙන අවස්ථා තමයි උපවෙළඳපොළ වල කියන්නේ එකක් තමයි දැන් මම කතා කරේ බැංකුවකට සල්ලි ප්‍රශ්නයක් ආවම එයා තව වාණිජ බැංකුවකින් ණය ගන්නවා ආන් ඒ වෙලාවේදී එතන ණය ගැනීමක් ණය දීමක් කියන වැඩ දෙක සිද්ධ වෙන හින්දා එතන අපි වෙළඳපොළක් කියලා කියනවා ඒක බැංකු දෙකක් අතර වෙන හින්දා ක්ෂණිකව වෙන හින්දා තමයි අර නම දීලා තියෙන්නේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා ආ දැන් එයා හරි ඊළඟට කෙටි කාලීනව ණය ගැනීම සිදු වන තව අවස්ථාවක් තමයි භාණ්ඩාගාර විල්පත් වෙළඳපොළ කියලා කියන්නේ ඒකෙන් ගණදෙනු වෙන්නේ පුතේ කෙටි කාලීන. භාණ්ඩාගාර විපත්තරන්දරේ.
ඔය මොනවද ඔය භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ? ඕකත් ණය උපකරණයක්. දැන් රජේ ඉන්නේ රජේ රජයට සල්ලි ප්‍රශ්නයක් ආවහම රජයට සල්ලි ප්‍රශ්නයක් ආවහම එයා මහ ජනතාවගෙන් ණය ගන්න පාවිච්චි කරන ක්‍රමයක් ඕක. අපි දන්නවා රජයට ණය ඕනේ වුණාම රජය ගිහිල්ලා වෙන රටවල් වලින් එහෙම ණය ඉල්ලන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලනවා. ආ ඒකේ තමයි අපේ ලංකාව ගත්තහම මංගලා ගන්න ඇති රටක් නැහැ නේද? බංගලාදේශුත් කොහොමද දවසුන ණය ගන්න? දැන් ඔය තෙල් ගෙනල්ලා තියෙන්නේ නයිජීරියාවේ ණයට කියලා කියන්නේ. ඉතින් බලන්න අපි ඒ தත්ත්වයට වැඩිලා තියෙන්නේ. නයිජීරියාවේ ණයට තෙල් ගෙනල්ලා ගන්න තා. ඔන්න වැඩි. ඔබ தත්ත්වය. ඒ කියන්නේ අජයකට ණය ඕන වුණාම ඔය වගේ අතන මෙතන ජාත්‍යන්තර මුල්‍ය හර මුදලෙනුයි ලෝක බැංකුවෙනුයි වෙන වෙන රටවලෙනුයි හැමතැනීම ණයට ගන්න. ඒකට අමතරව මිනිස්සුන් වෙනුත් ණය ගන්න. මිනිස්සුන්ගේ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ඒ රටේ මිනිස්සුන්ගේ ණය ගන්න රජේ භාවිත කරන උපකරණයක් තමයි භාණ්ඩාගාර බිල්පත් කියන්නේ. රජේ මුල්‍ය නියෝජිතයා ඉන්නවනේ. රජේ මුල්‍ය නියෝජිතයා තමයි මහ බැංකුව. රජේ මුල්‍ය නියෝජිතයා තමයි මහ බැංකුව. එයා තමයි මේ වැඩේ කරන්නේ රජේ වෙනුවෙන්. එයා කරන්නේ ඔන්න ඔය කියන භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. රජේ මොකද කරන්නේ? භාණ්ඩාගාර විල්පත් කියලා යාජ්‍යයක් විකුණනවා. අපි මේ මුදල් වෙළඳපළේ උපවෙළඳපළ වලනේ කතා කරන්නේ. මුදල් වෙළඳපළේ උපවෙළඳපළ වලනේ කතා කරන්නේ. ඒ කියන්නේ මේකේ ගණකන පරිකර සිද්ධ වෙන්නේ වසරකට වඩා අඩු කාලයකට. මේ භාණ්ඩාගාර විල්පත් කියන්නේ අන්න එහෙම උපකරණයක්. රජයේ සතුව තියෙන. මහ බැංකුවේ තියෙන භාණ්ඩාගාර විල්පත් කියලා යාජ්‍යයක්. රජයට ණය ඕනේ වෙච්ච එකම මේ රටේ ඉන්න මහ ජනතාවගේ ණය ගන්න රජය මොකද කරන්නේ? මෙන්න මේ භාණ්ඩාගාර බිල්පත් කියන ඒවා විකුණනවා. නිකුත් කරනවා. විකුණනවා. ඒ විකුණනකොට මේවා ගන්න පුළුවන් අපිට. මහ ජනතාවට පුළුවන් මේවා ගිහිල්ලා ගන්න. සාමාන්‍ය මහ ජනතාවට පුළුවන් මේවා ගන්න. හරි. හැබැයි මෙතන මෙහෙම කේස් එකක් වෙනවා. මහජනතාවට එක පාරටම මහ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා රැඳෙන්න කරන්න බෑ. කියන්නේ මහ බැංකුව අර අනිත් වාණිජ බැංකු වගේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා ඒවා රැඳෙන්න කරන්නේ නෑ. මෙන්න ඕනි මේක තමයි. දැන් මහ බැංකුවට උවමනා වෙලා තියෙන්නේ මේ භාණ්ඩාගාර බිල්පත් කියන ඒවා රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට විකුණන්න. ඒතර මිනිස්සු ඕවා ගන්නවනේ. ඕවා ගත්තාම ලොකු පොලියක් එක්ක අපව ගත්තේ නෑ අපි. එහෙනම් මිනිස්සු මේවා ගන්න කැමති සාමාන්‍ය ජනතාව ආයෝජකයෝ භාණ්ඩාගාර බිල්පත් ගන්න කැමති අපිට උනත් පුළුවන් ගන්න ඕන වෙලාව. මේවා ගත්තහම නිකන් හරි ඉතිරි කිලිමේ කියන මොකද ස්ථාවර සම්පතෝක සල්ලි දැම්මෝ වගේ නෙමෙයි. රජයටනේ දෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. එතකොට අනික වසරකට වඩා අඩු කාලයකින් ගල්පිනවනේ මේවා. ඒකේ මුදල් වලද පොළ පොළද බලක් හැටියට දාලා තියෙන්නේ. එහෙනම් අපිට මේ નિયમિત කාල සීමාව අවසානයේදී මේගොල්ලෝ පොරොන්දු වෙච්ච පොලියයි අපේ මුදලයි අපිට දෙනවා. මහජනතාවට කලින් මුලින්ම මේවා ගන්න ප්‍රාථමික අලෙවිකරුවා. ඒ ප්‍රාථමික අලෙවිකරුවෝ කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඉතින් ඔය වාණිජ බැංකු ටිකම තමයි. මේගොල්ලෝ ප්‍රාථමික අලෙවිකරුවෝ හැටියට ව්‍යාපාරිකයෝ කියලා තියෙන්නේ. මහ ජනතාවට ගෙලින්ම මහ බැංකුවත් එක්ක රැඳෙන්න කරන්න බැරි වුණාට මේගොල්ලන්ට මුඩුවන්නේ. දැන් මුලින්ම වෙන්නේ මහ බැංකුව විකුණනවා මෙයා ගන්නවා. මෙයා කියන්නේ කවුද? ප්‍රාථමික අලෙවිකරුවෝ ගන්නවා. අන්න බලන්න දැන් එතන වෙළඳපළක් නේ බිහි වෙන්නේ. දැන් මෙතන වෙළඳපළක් නේ බිහි වෙන්නේ මේ. මහ බැංකුව තමන්ගේ භාණ්ඩාගාර බිල්පත්‍ර විකුණනවා. ප්‍රාථමික අලෙවිකරුවෝ ගිහිල්ලා ඒවා ගන්නවා. එක්කෙනෙක් විකුණනවා එක්කෙනෙක් ගන්නවා. අන්න මෙතන බිහි වෙනවා වෙළඳපළ කියන සංකල්පය. ඊට පස්සේ මේගොල්ලෝ ගත්තට පස්සේ
මේගොල්ලෝ විකුණනවා අපිට. ඒගොල්ලෝ අරගෙන නිකන් ඉන්න ඒගොල්ලෝ විකුණනවා. අපි ගන්නවා. සාමාන්‍ය වයර තාම ගන්නවා. ඒගොල්ලෝ විකුණනවා අපි ගන්නවා. ඒක නෙවෙන්නේ. එතකොට බලන්න මෙතනත් වෙළඳපොළ කියන එක බිහි වෙනවා මෙතනත් වෙළඳපොළ කියන එක බිහි වෙනවා. භාණ්ඩගාර බිල්පත්වලදී වෙළඳපොළව දෙකක් හැදෙනවා. කෙලින්ම මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් විකුණන වෙලාවට ප්‍රාථමික වෙළඳපොළ ගිහින් ඒව ගන්නවනේ. ප්‍රාථමික අලෙවිදරුව ගිහින් ඒව ගන්නකොට එතන බිහි වෙනවා වෙළඳපොළ කියන සංකල්පය. එතකොට අපි ඒකට කියනවා භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳපොළ කියලා. ඊළඟට ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ ඒව අපිට දෙනවා. මහ ජනතාවට විකුණනවා. එතකොට එතරම් වෙළඳපොළක් බිහි වෙනවා. එතෙන් අපි කියනවා භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ද්විතීක වෙළඳපොළ කියලා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළේ කොටස් දෙකයි භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳපොළයි භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ද්විතීක වෙළඳපොළයි කියන. එතන කොටස් දෙකක් හැදෙනවා. ආයෙ නම් එන්න බලන්න භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියන එක. මොනාරි නොදෙන්න දණක් තියෙනවා නම් අහන්න පාඩම අමාරු වෙන්නේ ටිකක්. කියවන්න බලන්න. දෙවෙනි එකේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියලා කියන්නේ කොහොමද ඉස්තරේ? භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියලා කියන්නේ. මෙහෙලා අයන්න තියෙන තැන ලියන්න භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳපොළ. භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳපොළ. භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ප්‍රාථමික වෙළඳපොළ. ඊළඟට භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ද්විතීක වෙළඳපොළ. භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ද්විතීක වෙළඳපොළ. භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ ද්විතීක වෙළඳපොළ. ඔය ඇඳලා තියෙන රූපදරහන පේනවනේ ඔයගොල්ලන්ට. මහ බැංකුවට ණය ඕනි වුණාම මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් කියන ඒවා විකුණනවා. ඒතර මිනිස්සු ඒවා ගන්නවා කියලා දන්නවනේ කලි දීලා. හැබැයි ඒක අර සාමාන්‍ය ජනතාවත් එක්ක මහ බැංකුවට කෙලින්ම කරන්න බෑ. ඒ හින්දා එයා කරන්නේ එයාගේ සුරකුම්පත් මුලින්ම එයා විකුණනවා ප්‍රාථමික අලෙවිදරුවෝ කියන කට්ටියට. ප්‍රාථමික අලෙවිදරුවන්ට විකුණලා ඊට පස්සේ ඒගොල්ලෝ තමයි මහ ජනතාවට විකුණන්නේ. එතකොට වෙළඳපොළ කෑලි දෙකකට හැදෙනවා. ඒ හින්දා තමයි භාණ්ඩාගාර පිළිපත් වෙළඳපොළේ ප්‍රාථමික වෙළඳපොළ කියලා එකයි ද්විතීක වෙළඳපොළ කියලා එකයි දෙකක් හැදෙනවා. මොන උප වෙළඳපොළ වල දෙකක් හරි. මුදල් වෙළඳපොළේ උප වෙළඳපොළ වල දෙකක් හරි එතකොට. පළවෙනි එක තමයි මොකද්ද? අන්තර් බැංකුව ඒක්ෂණ ණය වෙළඳපොළ කියන එක. දෙවෙනි එක තමයි දැන් මේ කතා කරේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියන්නේ. ඒ දෙක හරි. ඊළඟට කෙටි කාලීනව ගණතන සිදුවන තවත් අවස්ථාවක් තමයි කෙටි කාලීනව ගණතන සිද්ධ වෙන තවත් අවස්ථාවක් තමයි වාණිජ පත්‍රිකා වෙළඳපොළ. තුන්වෙනි එක කියන්නේ වාණිජ පත්‍රිකා වෙළඳපොළ. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. එතරම් පුදුම කෙටි කාලීනව ගණතන සිද්ධ වෙන තවත් අවස්ථාවක් කියන එක එච්චරයි. වාණිජ පත් දැන් පළවෙනි අරම කිව්වේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා. කියන්නේ බැංකු දෙකක් අතර ණය ගණතන සිද්ධ වෙන්න පුළුවන් කෙටි කාලීනව ඒක. ඊළඟට කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියන. ඒකෙදි කිව්වේ රජයට ණය ඕනේ වුණාම රජයේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ ජාතියක් නිකුත් කරනවා. ඒක කෙටි කාලීනයි.
ඒක ප්‍රාථමික විචින්න කියලා කොටස් දෙකක් හැදෙනවා. තුන්වෙනි එක වාණිජ පත්‍රිකා වෙනකොට කියලා කිව්වනේ. ඔය වාණිජ පත්‍රිකා කියන්නේ පුතේ මෙන්න මෙහෙම කට්ටිය නිකුත් කරන යාතිය. ඉහළ පෙළේ සමාගම්. ලොකුම ලිස්ට් එකේ ඉන්න සමාගම් තියෙන. ප්‍රාක්තන ශක්තිය අතින් ඉතාම ඉහළ සමාගම් කම්පැනි ලංකා. ඒ ලොකු සමාගම් වලට එහෙම නැත්නම් ඉහළ පෙළේ සමාගම් වලට යම් කිසි සල්ලි ප්‍රශ්නයක් ආවම ඒගොල්ලෝ ගාවත් තියෙනවා ඒ සඳහා ශනිකෝ විලියම් යොදා ගන්න හඳුන්වලා තියපු ණය උපකරණයක්. ඒක තමයි වාණිජ පත්‍රිකා කියන්නේ. ඒ ණය උපකරණයක්. එතකොට මේ ඉහළ පෙළේ සමාගම් කරන්නේ Tamanda සල්ලි හදිසියක් ආවම ඒ සල්ලි ටික හොයා ගන්න මොකද කරන්නේ? වාණිජ පත්‍රිකා කියන જાතියක් නිකුත් කරනවා. මොනවා නිකුත් කරන්නේ? වාණිජ පත්‍රිකා කියන જાතියක් නිකුත් කරනවා. එතකොටත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ආයෝජකයන්ට පුළුවන් අර කාලේ ඒව ගන්න. ඒව ගන්නත් මිනිස්සු හරි කැමතියි. මොකද එතකොට ඒ ඉහළ පෙළේ සමාගම්නේ බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගෙන්ට එහෙම ණය දුන්නයි කියලා අපි බය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අපිට ආපහු ලොකු පොලියක් එක්ක වේදික ගෙවනවා. අදිසියකදී අපෙන් මේ විදිහට සල්ලි අරගෙන ලොකු පොලියකුත් එක්ක අපිට ආපහු දෙනවා. ඒ හිඳි වාණිජ පත්‍රිකා වගේ ආය අම්බිසි සමාගමක ගන්නවා නම් ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. එච්චරයි. ඉතින් ඒ වගේ ගණදුන වෙනකොට ඒකට කියනවා වාණිජ පත්‍රිකා වෙනකොට. ඉහළ පෙළේ සමාගම් වලින් ඒවා නිකුත් කරනවා. සාමාන්‍ය මිනිස්සු ඒව ගන්නවා. ඉහළ පෙළේ සමාගම් වලින් නිකුත් කරනවා. සාමාන්‍ය මිනිස්සු ඒව ගන්නවා. එතකොට ඒකට කියනවා මොකක් කියලාද? වාණිජ පත්‍රිකා වෙනකොට. වාණිජ පත්‍රිකා වෙනකොට. හරිනේ? ඔන්න එහෙමනම් උපවලද පොළව තුනක් හරි. अंतर्बंगेक्षण वाणिज्य पत्रिक विदेश विनिमय ദേശീയ വിദേശ വിനിമയ വിലന്ത പോലെ അറിയ ദേശീയ വിദേശ വിനിമയ വിലന്ത പോലെ ഇങ്ങനെ മുഖത്ത് ദാഷ്കാരം ලංකාවේ ඇතුලේ රට සල්ලි වලින් ගණදුනු වෙන අවස්ථා තියෙනවා. ලංකාවේ ඇතුලේ රට සල්ලි වලින් ගණදුනු වෙන අවස්ථා. ඒ කියන්නේ පුතේ අපිට පුළුවන් ඕනනම් ඩොලර් දීලා රුපියල් ගන්න, රුපියල් දීලා ඩොලර් ගන්න. ඩොලර් දීලා රුපියල් ගන්න පුළුවන්, රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන්. ඒවත් අසරකට වඩා අඩු බාලයකට වෙන ගණදුනු. ඒකට තමයි දේශීය විදේශ විනිමය වෙනද පොළ කියලා කියන්නේ. දැන් ලංකාවේ නම් ඒක ටිකක් අක්‍රමවත් වෙලානේ තියෙන්නේ. ඩොලර් දිගයක් ඇවිල්ලා ඩොලර් නැහැනේ දැන් අපිට අඩුතරමේ තෙල් ටික ගන්න ගන්නවත් සල්ලි නැති මට්ටමකට ඔන්න පත් වෙලා තියෙනවා. එතන දේශීය විදේශ විනිමය වෙනදකොට කාර්යක්ෂමතාව. එතනත් එතකොට වසරකට වඩා අඩු බාලයකට ගණන් දෙන්න වෙන්නේ. ඒකට කියනවා දේශීය විදේශ විනිමය වෙනදකොට මෙහෙම උපවලද වල හතර හරි. ඉස්තම්බුරුවන් වගේ එන්න පුළුවන් ඉතින් උපවලද වලේ 9 තෙන්ට වටක් ගාලා දාන්න ඕනේ. වාණිජ බැංකු දෙකක් අතර ගෙඩි කාලේ ඉනව ණය ගන්න වෙනවා කිව්වොත් මොකද ඒක? අන්තර් බැංකු ඒක්ෂණ ණය ගන්නකොට. රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා වසරකට වඩා අඩු කාලයකට නිකුත් කරනවා කියලා කිව්වොත් භාණ්ඩාගාර විල්පත් වෙනකොට. ඒකේ කොටස් දෙක ප්‍රාථමික ද්විතීයික. ඊළඟට ඉහළ පෙළේ සමාගම් වලින් හදිසි ණය අවශ්‍යතාවය කොහොමද සපුරන්නේ? වාණිජ පත්‍රිකා. ඊළඟට රට තුල දේශීය මුදල් විදේශීය මුදල් ගණන් වෙනවා නම් ඒකට කියනවා දේශීය විදේශ විනිමය වෙනද පොළ කියනවා. හරිනේ? උපවලද පොළ හතර හරි. එච්චරයි. මුදල් වෙනද පොළ ගැන දැනගන්න තියෙන්නේ එච්චරයි. උපකරණ ටිකයි උපවලද පොළ වල ටිකයි. ඉතින් ওই ටික අර කටපාඩම් කරලා හරි මතකේ තියාගන්න. හරි. ඊළඟට ඔගේ අනිත් වෙනද පොළ මොකද්ද? මුදල් වෙනද පොළ වගේම අනිත් එක තමයි ප්‍රාග්ධන වෙනද පොළ. ඒකෙත් ඔය වගේම උපකරණ ටිකකුයි උපවලද පොළ වල ටිකකුයි තියෙන්නේ. උපකරණ ටික කුයි පොරණද බලවල් ටික කුයි තියෙන්නේ. හරි. එතකොට දැන් අදින් පුතේ මේ පාඩම ඉවර වෙනවා. එතකොට ඕගොල්ලෝ
දැන් මුදල් වෙළඳපොළ හරි දැන් අපි යමු ප්‍රාන්තර වෙළඳපොළට දැන් මුදල් වෙළඳපොළ කිව්වේ කෙටි කාලේ ඉනවා ණය ගන්න දෙන වෙලේක නා ප්‍රාන්තර වෙළඳපොළ කියන්නේ මොකද්ද ඒකෙම අනිත් පැත්ත නිකු කාලේ ඉනවා ණය ගන්න දෙන වෙළඳපොළ කෙටි කාලේ ඉනවා ණය ගන්න දෙන වෙනකොට මුදල් වෙළඳපොළ කියනවා නිකු කාලේ ඉනවා ණය ගන්න දෙන වෙනකොට ප්‍රාන්තර වෙළඳපොළ කියනවා ඔච්චරයි ප්‍රාන්තර වෙළඳපොළ හරිනේ ආයෙනම් කියන්න මෙහෙම ප්‍රාග්ධන වෙළඳපොළ කියන එකේ නිර්වචනය ලියන්න වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල්පිරෙන වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල්පිරෙන මුල්‍ය උපකරණ වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල්පිරෙන මුල්‍ය උපකරණ ගනුදෙනු සිදුවන වෙළඳපොළ මේ නමින් හඳුන්වයි එච්චරයි යම් යම් උපකරණ දැන් ඔය අපි කලින් කතා කරපු උපකරණ වගේම තව උපකරණ තියෙනවා ඒව කල්පිරෙන්නේ වසරකට වඩා වැඩි කාලයකට අදාළව. ඉතින් වසරකට වඩා අඩු කාලයකට අදාළව කල්පිරෙන්නේ ඒවට මුදල් වෙළඳපොළ කියනවා. වසරකට වඩා වැඩි කාලයකින් කල්පිරෙන්නේ ඒවට ප්‍රාග්ධන වෙළඳපොළ කියලා කියනවා. හරිනේ? අපි ඒකේ බලමු මොනවද තියෙන උපකරණ කියලා. ප්‍රාග්ධන වෙළඳපොළේ සමන්විත වන උප වෙළඳපොළ වල අහලා තියෙනවා මුලින්ම. උප වෙළඳපොළ උපකරණ එක වෙනම දීලා නැහැ උපකරණ පොළව දීමුකෝ උපකරණ ටිකක් තමයි දෙන්නේ ඉපෑ නේ තවතරම ඕගොල්ලෝ ලිව්වේ මේ ප්‍රාග්ධන වලද පොළ යන හඳුන්වන්න කියන දර මොකද්ද ලිව්වේ වර්ෂයකට වඩා වැඩි කාලයකදී කල්පිරෙන මුල් උපකරණ ගණදෙනු වෙන වෙළඳ පොළ ප්‍රාග්ධන වෙළඳ පොළයි කියලානේ එතනම ලියා ගන්නක උපකරණ කියලා යට ඉඩදී ඒ විදිහට ගණන් දෙනු උපකරණ ටික ඔතනම ලියා ගන්න. උපකරණ කියලා එතනම ලියා ගන්න. දැන් එහා පැත්තේ අපි ලිව්වනේ මුදල් වෙළඳපොළේ උපකරණ භාණ්ඩගාර බිල්පත් වාණිජ පත්‍රිකා ගන්න ඒවා. දැන් මෙතන ලියමු ප්‍රාග්ධන වෙළඳපොළ උපකරණ හැටියට. ප්‍රාග්ධන වෙළඳපොළේ උපකරණ හැටියට ලියන්න එතකොට කොටස්. කොටස් කියන්නේ සාමාන්‍ය කොටස් කියන්නේ සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් නායකර එකට භාණ්ඩාගාර බැඳුම් කර ඉස්සර තිබේ භාණ්ඩාගාර බිල්පත්නේ දැන් දෙනවා භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බැඳුම් කර හරි දැන් ඒකෙත් උපවෙළඳපොළ වල ටික අහනවානේ උපකරණ පොළවල් කියන්නේ ඉතින් අර වගේම තමයි අර වසරකට වඩා වැඩි කාලයකට අදාළව ගණදෙනු සිද්ධ වෙන අවස්ථා. වර්ෂයකට වඩා වැඩි කාලයකට අදාළව ගණදෙනු සිද්ධ වෙන අවස්ථා. මෙතනත් තියෙනවා එහෙම අවස්ථා. එකක් තමයි කොටස් වෙළඳ පොළ.
කොටස් වලද පොළ භාණ්ඩාගාර බැඳුම් කර වෙනද පොළ භාණ්ඩාගාර බැඳුම් කර වෙනද පොළ කොටස් වලද පොළ භාණ්ඩාගාර බැඳුම් කර වෙනද පොළ සමාගම් වලින් ප්‍රාග්ධනය හොයාගන්න නිකුත් කරන උපකරණය තමයි කොටස් කියන්නේ. ඉතින් සමාගම් කොටස් නිකුත් කරනවා ආයෝජකයෝ කොටස් ගන්නවා. ඒක නෙවෙයි. එක්කෙනෙක් කොටස් නිකුත් කරනවා අනිත් එක්කෙනා කොටස් ගන්නවා. එතකොට එතන මිලට ගැනීමයි විකිණීමයි කියන දේ වෙනවා. ඉතින් කොටස් වලද පොළ කියලා කියනවා. කොටස් මිලට ගැනීමකුයි කොටස් විකිණීමකුයි වෙනවා. ඒක කොටස් වලද පොළ. ඕක සිද්ධ වෙන යම් කිසි නිශ්චිත ස්ථානයක් තියෙනවා ලංකාවේ. ඒක තමයි කොළඹ කොටස් සූමාරුව කියන්නේ. වචන වලින් ගත්තාම කොළඹ කොටස් සූමාරුව කියන එකයි කොටස් වෙනද පොළ කියන එකයි වචන දෙක. කොටස් වෙනද පොළ කියන්නේ ඕන දණක පිළිවෙන්න පුළුවන්. වචනයක් විතරයි. සංකල්පයක් විතරයි. කොළඹ කොටස් සූමාරුව කිව්වහම කොළඹ ශාමාගට්ට එක කිව්වහම ඒක ඇවිල්ලා අර කොටස් ගණදෙනු කරගන්න මිනිස්සු යන නිශ්චිත ස්ථානය. ඒ වැඩේ කරගන්න යොදාගෙන හොයාගෙන තියෙන අදාගෙන තියෙන නිශ්චිත දේ. ළමයින කොටස් වලද බල කිව්වගම කොළඹ කොටස් වලද බල කියන එකයි කොටස් වලද බල කියන එකයි දෙකම එකට ගන්න. වචන වලින් සංකල්ප වලින් දෙකක් ඕක. කොටස් වලද බලක් කියන්නේ මේ ඕනි තරම් ඕනි අවස්ථාවක වෙන්න පුළුවන් කොටස් මිලට ගැනීමකුයි විකිණීමකුයි තමයි වෙන්න ඕනේ. කොළඹ කොටස් වාරෝ කිව්වහම ඒ කොටස් ගණන දෙනු කරන නිශ්චිත දණක් ඒ. හරිද? මම කියවන කොටස් වලද බල කියන එක. ලේඛනගත පොදු සමාගම් වල කොටස් හා නායකර මිලට ගැනීම හා විකිණීම සිදු කරන ස්ථානය කොටස් වලද පොළයි. මහජනතාවට කොටස් වල විකිණීම වගේ කොටස් ප්‍රාග්ධනයද නායකර වල විකිණීම වගේ නාය ප්‍රාග්ධනයද පොදු සමාගම් විසින් ලබාගෙන මේ කොටස් වලද පොළ තුලිනි. මේ ප්‍රාථමික හා ද්විතීක වශයෙන් කොටස් දෙකකි. කොටස් වලද පොළේ කෑලි දෙකක් තියෙනවා. කොටස් වලද පොළේ කෑලි දෙකක් තියෙනවා. ප්‍රාථමික කොටස් වලද පොළ කියලා එකයි ද්විතීක කොටස් වලද පොළ කියලා ඒක ඊතරත් පුතේ අර වගේම තමයි වෙන්නේ. අර භාණ්ඩගාර පිළිපත් වලාවේ දැන් සමාගම්නේ කොටස් නිකුත් කරන්නේ. සමාගම් Tamanට ප්‍රාග්ධනය හොයාගන්න තමයි කොටස් කියන දේ නිකුත් කරන්නේ. හරි යා කොටස් නිකුත් කරනවා. එතකොට දැන් සාමාන්‍ය මහජනතාව ගිහිල්ලා කොටස් ගන්නවනේ. මේ කට්ටිය කොටස් විකුණනවා නිකුත් කරනවා. මේගොල්ලෝ ගිහිල්ලා මිලදී ගන්නවා ආයෝජකයෝ ගිහිල්ලා මිලදී ගන්නවා හරි දැන් එතකොට මෙතන කොටස් වලද පොළ මෙතන වලද පොළ කියන සංකල්පේ විහි වෙනවා මොකද විකිණීමයි මිලට ගැනීමයි තියෙනවා විකිණීමයි මිලට ගැනීමයි තියෙනවා නම් එතන වලද පොළක් නේද එතන ඒක නේද සිද්ධ වෙන්නේ ඊට පස්සේ එතකොට ඒක ගත්තට පස්සේ දැන් මේ කොටස් ගත්ත කට්ටිය ඉන්නේ මේ කොටස් මිලට ගත්ත කට්ටිය ඉන්නේ මේගොල්ලෝ ගත්තු ඒවා ආය අතින් අත මාරු කරගන්න. ඒ ගත්තුවේ වෙන වෙන අයට විකුණනවා. ඔමෙ ආගත්ත ඒවා වෙන කාට හරි විකුණනවා. එහෙම පුළුවන්. අතින් අත මාරු කරගන්නවා. දැන් මම සමානම කොටස් ගත්තා කියලා මට ඒ ටික යන් ගිටි ඇති වගේ නම් මට වෙන කෙනෙක්ට විකුණන්න පුළුවන්. වෙන කාට හරි විකුණන්න පුළුවන්.
එයාට ඇතියන් ඉදලා දුනොත් එයාට පුළුවන් තව කාට හරි දුන්නා. ආන් මේ අතිංගත විශ්වාස කර ගන්නකොට ඒකට කියනවා ද්විතීක කොටස් වලද පොර. ඒතරත් මිලට ගැනීමකු ආයි සිද්ධ වෙනවා. එහෙනම් කොටස් වලද පොලේ දෙකක් හැදෙනවා. ප්‍රාථමික කොටස් වලද පොලේ ද්විතීක කොටස් වලද පොලේ කි. අර භාණ්ඩගාර බිම්පත් වගේ තමයි. ඔය ස්ථාන එක පුරවන්න. ආයෝජකයන් විසින් කොටස් නිකුත් කරන සමාගමකින් ඍජුවම කොටස් මිලට ගැනීම. ප්‍රාථමික කොටස් වලද පොලේ. කෙලින්ම සමාගමෙන් කොටස් ගන්නවා නම් ඒකට කියන්නේ මොකද්ද? ප්‍රාථමික කොටස් වලද පොලේ. කෙලින්ම සමාගමෙන් කොටස් ගන්නවා නම් ඒකට කියනවා ප්‍රාථමික කොටස් වලද පොලේ. ප්‍රාථමික කොටස් වලද පොලේ. ඒ ගත්තුවේ වතින් අත මාරු කරගන්න එකට කියනවා ද්විතීක කොටස් වලද පොලේ. ද්විතීක කොටස් වලද පොලේ. ද්විතීක කොටස් වලද පොලේ. ගත්තු කොටස් අතින් අත මාරු කරගන්න එකට තමයි එහෙම කියන්නේ. विशेष ඒ කියන්නේ දැන් මට කොටස් අරගෙන දැන් තියාගෙන ඉඳලා මට හිතෙනවා දැන් මේ ටික විකුණනවා නම් හරි කියලා. කොටස් කියන්නේ දේපලක් නේ. වාහනයක් ඉඩවත් තියනවා වගේ තමයි. තව කාට හරි සල්ලි ටිකක් හම්බ වෙලා එයා හිතාගෙන ඉන්නවා කොටස් ටිකක් ගත්තා නම් හරි කියලා. කෙනෙක් හිතාගෙන ඉන්නවා කොටස් ටික විකුණනවා නම් හරි කියලා. තව කෙනෙක් හිතාගෙන ඉන්නවා කොටස් ටිකක් ගත්තා නම් හරි කියලා. ඉතින් ඒ ගත්තා නම් හරි කියලා කෙනෙක් හිතන් ඉන්නවා විකුණනවා නම් හරි කියලා තව කෙනෙක් හිතන් ඉන්නවා. इंटरनेट ඕඩර් කරලා ගන්නවා අන්තර්ජාලය යනවා එමය වෙන්නේ හරිනේ කියවන කොළඹ කොටස් වලද පොළ කියන එක විස්තරේ කියවන කොළඹ කොටස් සූමාරෝ යන රේගනගත සභාගම් වල කොටස් මිලදී ගැනීම හා විකිණීම පරිපාලනය කරන ආයතනයයි මේ සමාගම් පනත යටතේ අපේන් ජීවිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත තරවකාර සමාගම් 15ක් මෙහි අයිතිකරුවන් වේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නමයක් කි इन पहाक तरह करवान में शिंदा हतरक मुदल लेमती वरे आ विशिंदा पत कराए। श्रीलंका तुरकुम पत्ता विनिमय कमिशन सभा विशिंद में अधिक शने कराए। आंग इतना कोटा कंडलाइन कर गया ना? कोलाबो कोटा सोमार वो किए ने कहे परिपालन में अधिक शने कराने का उधर तुरकुम पत्ता विनिमय कमिशन सभा कोलाबो कोटा सोमार वे अधिक शने कटे को कराने का उधर इलाकट කොළඹ කොටස් වලද පොළම වගේ ඇති ප්‍රයෝජන මොනවාද කියලා. කොළඹ කොටස් සෝමාරෝ වගේම තියෙන එකෙන් රටකට තියෙන ප්‍රයෝජන මොනවාද කියලානේ අහන්නේ. ඉතින් මේකයි දැන් මම කිව්ව ඔතන නම් මිනිස්සු කරන්නේ තමන් ගත්තු කොටස් ගිහිල්ලා සරින් සරේ අතින් අත මාරු කරගන්න එක තමයි වෙන්නේ. ඉතින් මේ වගේ කොටස් වලද පොළක් රටක තියෙන එක රටකට වැදගත්. ඇයි කියලානේ අහන්නේ මොනවාද ප්‍රයෝජන කියලානේ කියන්නේ. උද්ගලයන් සහ ආයතන ආයෝජන සඳහා දිරිගැන්වීම 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 උද්ගලයන් සහ ආයතන ආයෝජන සඳහා දිරිගැන්වීම
සමාගම් වලට විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම සමාගම් වලට විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම සමාගම් වලට විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම විදේශ ආයෝජකයන් රට තුනට අද්දවාගත හැකි වීම විදේශ ආයෝජකයන් රට තුනට අද්දවාගත හැකි වීම නැත සමාගම් වල කොටස් සඳහා ද්විතීක වෙළඳපොළක් නිර්මාණය වීම සමාගම් වල කොටස් සඳහා ද්විතීක වෙළඳපොළක් නිර්මාණය වීම සමාගම් වල කොටස් සඳහා ද්විතීක වෙළඳපොළක් නිර්මාණය වීම ආයෝජකයන්ට කොටස් වෙළඳපොළ හරහා විවිධ ප්‍රතිලාභ හිමිවීම 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 විවිධ ප්‍රතිලාභ හිමිවීම विशेष සමාගම් වල වර්ග දෙකක් තියෙනවානේ සීමිත පෞද්ගලික සමාගම් සීමිත පොදු සමාගම් කියලා. ඒතර මම අහන්නේ දැන් අපි මේ පාඩමේදී ඉගෙනගත්ත විදිහට කොරම කොටස් සූමාරුවත් එක්ක සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන් කාට විතරද? පොදු සමාගම්. පොදු සමාගම් වල විතරයි. පොදු සමාගම් වල හැමෝටම බෑ. පොදු සමාගම් වල කොටස් සලද පොලේ ගණදෙනු කරන්න ඕන නම් ඒගොල්ලෝ කොටස් සලද පොලේ ලියාපදිංචි වෙන්න ඕන. औद्योगिक समागम मुकुद
आकार පොදු සමාගමකට කොටස් වලද පොලේ ලියාපදිංචි විය හැකි ආකාර මොනවාද? ආකාර තියෙන්නේ තුනයි. ඒ ආකාර තුන ලියන්න වෙනවා. පළවෙනි එක ලියන්න මූලික නිකුතුවක් මගින්. මූලික නිකුතුවක් මගින්. මූලික නිකුතුවක් මගින්. මූලික නිකුතුවක් මගින්. කොළඹ කොටස් සෝමාරුව හරහා කරනවා නම් ඒක තමයි මූලික නිකුතුව මගින් ලියාපදිංචි වෙනවා කියලා කියන්නේ. ඊයනේ සමාගම තාම කොටස් නිකුත් කරලම නැහැ. තමන්ගේ පළවෙනි කොටස් නිකුත් කිරීම කොටස් වලද පළේ ලියාපදිංචි වෙලා කරනවා. කොළඹ ෂෙයා මාකට් එකේ ලියාපදිංචි වෙලා කරනවා. එතකොට ඒකට කියන්නේ මූලික නිකුතුව මගින් ලියාපදිංචි වීමක් කියලා. ලියාපදිංචි වුණා. ඒ ලියාපදිංචි වුණේ මොකද? ඒතොර මූලික නිකුතුව මගින්. හරිනේ? මූලික නිකුතුව මගින්. දෙවෙනි එක කියන විකුණු අර්පණයක් මගින් 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 කියන්නේ මොකද පළවෙනි කොටස් නිකුත් කිරීම කරලා ඉවරයි දැන් දැන් අපි හිතමු දැන් ඉස්සෙල්ලා වෙලාවම සමාගම කොටස් නිකුත් කරනකොට ඒකේ එතෙන්දි ලියාපදිංචි වෙලා කොටස් වලද බලහරහා ඒ වැඩේ කරන්න පුළුවන්. ඒක හරිනේ. දැන් පළවෙනි එක කරලා ඉවරයි. පළවෙනි කොටස් නිකුත් කිරීම කරලා ඉවරයි. ඊට පස්සේ සමාගමකට එදෙනවා කොටස් වලද බලේ ලියාපදිංචි වෙන්න ඕනි කියන්නේ. පළවෙනි නිකුතුව මේ වෙනකොට කරලා ඉවරයි. එහෙනම් අර දෙවෙනි තුන්වෙනි ඒ වගේ නිකුතුවකදී වුණා කොටස් වලද බලේ ලියාපදිංචි වෙලා ඒ වැඩේ කරන්න පුළුවන්. ඒකට තමයි විකුණු මාර්ගණයක් මගින් ලියාපදිංචි වෙනවා කියන්නේ. පළවෙනි කුක්කිරීමෙන් පස්සේ දෙවෙනියට තුන්වෙනියට එහෙම කොටස් දෙකක් කිරීමක් කරනවා නම් කොටස් වලද බලත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. එනවා විකුණු මර්පණයක් වගේ කිය දෙවෙනි කරන්නේ. කොටස් දෙකක් කිරීම ඔක්කොම කරලා ඉවරයි නේද? යම් කිසි පොදු සමාගමක් තියෙනවා දැන් පළවෙනි කුක්කිරීමක් කරලා ඉවරයි දෙවෙනි තුන්වෙනියක් කරලා ඉවරයි. දැන් ආයි කොටස් දෙකක් කරන්න නම් උවමනාවක් නැහැ. හැබැයි එයාට උවමනයි ෂෙයා මාකට් එකේ ලියාපදිංචි වෙන්නේ. එහෙනම් කොටස් වලද බලේ ලියාපදිංචි වෙන්න ඕන. ආ එහෙම ඕන. හඳුන්වා දීමක් මගින් කියලා තව ක්‍රමයක් තියෙනවා. අපිට මේක ලියාපදිංචි වෙන්න ඕනි කියලා එහෙම සමාගම ගැන හඳුන්වීමක් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒක දැන් තුන්වෙනි එක කියන හඳුන්වා දීමක් මගින්. හඳුන්වා දීමක් මගින්. හඳුන්වා දීමක් මගින්. लियापदीमा ඔන්න සමාගමකට කොටස් වලද පොලේ ලියාපදිංචි වෙහැකි ආකාර තුනයි. කටපාඩම් කරලම ලියාගන්න තුනයි. දැන් ඔය විදිහට ලියාපදිංචි වුණා කියන්නේ. ඔය කියන ක්‍රම තුනේ මොන ක්‍රමයකට හරි ලියාපදිංචි වුණාම ඒ සමාගම් වල නම ඒ කොළඹ කොටස් වලද පොලේ තියෙන පුවරුවකට දානවා. බෝඩ් එකට දානවා. හරිද? කොළඹ කොටස් සමාරුවේ තියෙන බෝඩ් लियापदी बोर्ड
බෝඩ් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන පුවරුව, අනික දිරිසවි පුවරුව කියන්නේ. ප්‍රධාන පුවරුව කියලා එකයි, දිරිසවි පුවරුව කියලා එකයි, පුවරු දෙකක් තියෙනවා. මේන් බෝඩ් කියලා එකයි, දිරිසවි පුවරුව කියලා එකයි. ඒ බෝඩ් වලට එහෙම අපිට ඕන ඕන විදිහට අපේ අපේ සමාගමේ නම අපේ කම්පැනි නම ප්‍රධාන පුවරුවට දාන්න එහෙම බෑ. ඒ පුවරුව වලට නම ඇතුළත් වෙන්න නම් සුදුසුකම් තියෙනවා සම්පූර්ණ කරන්න. අදාළ සමාගමේ සුදුසුකම් සම්පූර්ණ කරනම තමයි ඒ බෝඩ් වලට නම දාන්නේ. ප්‍රධාන පුවරුවට නම දාගන්න ඕන නම් ඒකට තියෙනවා සුදුසුකම් ටික. ඒ සුදුසුකම් ටික සම්පූර්ණ නම් ප්‍රධාන පුවරුවේම අපේ නම දාගත්තේ. ඊට අඩු සුදුසුකම් තියෙනවා නම් දිරිසවි පුවරුවට තමයි යන්නේ. හරි. දැන් සුදුසුකම් මොනවද කියලා අපි විතර බලාගන්න ඕනේ. ඔය දෙකත් අහනවා නිතරම. සමාගමකට ප්‍රධාන පුවරුවට ඇතුළත් වීමට තියෙන ඕනේ සුදුසුකම් මොනවාද? දිරිසවි පුවරුවට ඇතුළත් වෙන්න තියෙන ඕනේ සුදුසුකම් මොනවාද කියලා. විතරම අහනවා. හරි. ඒ සුදුසුකම් ටික බලාගමුකෝ. මුලින්ම බලන්න ප්‍රධාන පුවරුවේ ලියාපදිංචි කිරීම සඳහා තිබිය යුතු අවශ්‍යතා කියලා තියෙනවා. මේන් බෝඩ් එකට එව නැත්තම් ප්‍රධාන පුවරුවට යන්න තියෙන ඕනි සුදුසුකම්. ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනය ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500ට නෝඩු වී යුතුය. ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500ට නෝඩු විය යුතුය. රුපියල් මිලියන 500ට නෝඩු විය යුතුය. ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500ට නෝඩු විය යුතුය. කියන්නේ පොඩ ලොකු ප්‍රාග්ධනයක් තියෙන සමාගම් වලට තමයි ප්‍රධාන පූර්වවට යන්න පුළුවන්. පොඩි පොඩි වලට යන්න බෑ. ඒ වරණ නම් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන කීයද? 500ට වඩා වැඩි වෙන්න ඕනේ. ඊළඟ සුදුසුකම අඛණ්ඩව වසර 3ක්. අඛණ්ඩව පසුගිය වසර 3ක්. තමලියන්න. අඛණ්ඩව පසුගිය වසර 3ක්. අඛණ්ඩව පසුගිය වසර 3ක්. අඛණ්ඩව පසුගිය වසර 3ක්. අඛණ්ඩව පසුගිය වසර 3ක් බදු පෙර සුද්ධ ලාභ ලබා තිබී යුතුයි. බදු පෙර සුද්ධ ලාභ ලබා තිබී යුතුයි. බදු පෙර සුද්ධ ලාභ ලබා තිබී යුතුයි. බදු පෙර සුද්ධ ලාභ ලබා තිබිය යුතුයි. බදු පෙර සුද්ධ ලාභ ලබා තිබී යුතුයි. බදුපෙර සුද්ධ ලාභ ලබා තිබිය යුතුයි. යන්නේ ඒ කියන්නේ එක දිගට අවුරුදු 3ක් පහුවෙච්ච අවුරුදු 3ක් එක දිගට ලාභ ලබලා තියෙන්නත් ඕනි බදුපෙර සුද්ධ ලාභ. يعني මේන් බෝඩ් එකට යන්න නම් ඔන්න සුදුසුකම්. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ රුපියල් මිලියන 500ට වඩා අඩු වෙන්න බෑ. ඒ වගේම පහුවෙච්ච අවුරුදු 3ක් එක දිගට අඛණ්ඩ කියන්නේ ඒකනේ. එක දිගට අවුරුදු 3ක් සුද්ධ ලාභ තිබිලා තියෙන්න ඕනි. එයාට නිකුත් කර ඇති කොටස් වලින් නිකුත් කර ඇති කොටස් වලින් අවම වශයෙන් 125ක් අවම වශයෙන් 125ක් අවම වශයෙන් 125ක් මහජනයාට නිකුත් කර තිබිය යුතුයි. 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 ඒකට සමාගම නිකුත් කරලා තියෙන මුළු කොටස් සංඛ්‍යාව ගත්තහම ඒකෙන් 125ක්වත් මහජනතාවයෙන් වෙන්නේ නිකුත් කරලා තියෙනවා. අවම 25ක් ප්‍රධාන පූර්වට නම දාගන්න පුළුවන්. ප්‍රධාන පූර්වට නම දාගන්න පුළුවන් මොකද සුසුකන් තුන විශේෂයෙන් තියෙන්නේ. මාරුවක් නැහැ මොකද සුසුකන් තුන.
රාජ්‍යන් රුපියල් මිලියන 500 හෝ ඊට වැඩි වෙන්න ඕනි. එක දිගට අවුරුදු තුනක් ලාභ පෙන්වන්න ඕනි. ඒගොල්ලෝ නිකුත් කරලා තියෙන මුළු කොටස් ප්‍රමාණය ගත්තහම ඒකෙන් 125ක්වත් අඩුම සාමාන්‍ය මහජනතාවට නිකුත් කරලා තියෙනවා. හරි? ඒ කියන්නේ නිකන් දැන් කොටස් නිකුත් කරනකොට සමාගමක සාමාන්‍ය මිනිස්සු නෙවෙයි ඒක වෙන වෙන කම්පැනි වලින් එහෙමක් ගන්නවනේ අනිත් කම්පැනි වල කොටස්. එහෙම ගත්තら කමන්නේ හැබැයි මුළු කොටස් ප්‍රමාණයෙන් 125ක්වත් මහජනතාව සාමාන්‍ය මහජනතාව වෙනුවෙන් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ නිකම් මිනිස්සු අරන් දෙනවා. එහෙම නැත්තම් ප්‍රධාන බෝරුවට යව ගන්න බැහැ. හරිද? එතකොට සාමාන්‍ය ගොඩක් ප්‍රාග්ධනිය දෙන්න බෑ. ඒ කියන්නේ බෝරුවට යන්න රුපියල් මිලියන 500ක් කියන්නේ ලොකු ප්‍රාග්ධනියක් තියෙන සමාගම් වල තමයි සමාගම් වල නම තමයි ඔය බෝරුවේ දාන්න. සාමාන්‍ය පොඩ්ඩක් පොඩ්ඩක් ප්‍රාග්ධනිය තියෙන සීමිත ප්‍රාග්ධනියක් තියෙන සමාගම් වල තියෙන වෙනම බෝරුවක්. ඒකට අපි කියනවා දිරිසරි බෝරුව කියලා. ආ ඒකට යන්න තියෙන ඕනේ සුසුකම් මොනවද බලන්නකෝ දිරිසරි බෝරුවට යන්න තියෙන ඕනේ. කියන්න ප්‍රකාශිත ප්‍රාග්ධනය ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් කෝටි 10ට නොඅඩු වී යුතුයි. රුපියල් කෝටි 10ට නොඅඩු වී යුතුයි. 10ට නොඅඩු විය යුතුයි. ඔක මිලියන වලින් දෙනවා නම් දෙන්නේ මිලියන 100 කියලා. මිලියන 100ට නොඅඩු වී යුතුයි කියලා දෙනවා. නැත්නම් කෝටි 10ට නොඅඩු වී යුතුයි කිව්වත් හරි. රුපියල් කෝටි 10ට නොඅඩු විය යුතුයි. රුපියල් කෝටි 10ට නොඅඩු විය යුතුයි. සමාගමේ ක්‍රියාකාරී කාල සීමාව අවමෝෂයෙන් වසරක් වී යුතුයි. අවමෝෂයෙන් වසරක් වී යුතුයි. ක්‍රියාකාරී කාල සීමාව අවමෝෂයෙන් වසරක් වී යුතුයි. අතන නම් අර අවුරුදු තුනක් ලාභ පෙන්නන්න බෑ. මෙතන එහෙම නෑ. අවුරුද්දක් තිබ්බ කියලා පෙන්නුවා නම් ඇති. ක්‍රියාකාරී. ඊළඟ නිකුත් කර ඇති මුළු කොටස් වලින් නිකුත් කර ඇති මුළු කොටස් වලින් අවමෝෂයෙන් 10%ක් අවමෝෂයෙන් 10%ක් මහජනතාවට නිකුත් කළ යුතුයි. මහජනතාවට නිකුත් කළ යුතුයි. මහජනතාවට නිකුත් කර තිබිය යුතුයි. අවමෝෂයෙන් 10%ක් මහජනතාවට නිකුත් කර තිබිය යුතුයි. මහජනතාවට නිකුත් කර තිබිය යුතුයි. එතකොට දැන් අපි දැනගන්න ඕනේ ප්‍රධාන පූර්වයේ නම දාගන්න මොනවද තියෙන්න ඕනේ සුසුකම් කියන එකයි දිරිසරි පූර්වට නම දාගන්න මොනවද තියෙන්න ඕනේ සුසුකම් කියන එකයි දෙකම. ඔය දෙක නිතරම වගේ පේපර් වල අහලා තියෙනවා. දැන් ඔය පූර්ව දෙකේ දාගන්න එකේ වටිනකම මොකද්ද? දැන් ෂෙයා මාකට් එකේ කවුරු හරි ආයෝජකයෙක් ගිහිල්ලා කොටස් ගන්න ගියාම ඉතින් ඒක ඕනිම ආයෝජකයෙක් එතකොට වැඩිපුර දඟලන්නේ මොනපූර්වයේ තියෙන සමාගමක කොටස් ගන්නද? ප්‍රධාන පූර්වයේ සමාගමකින් කොටස් ගන්නනේ. මොකද මේ බෝඩ් එකේ තියෙන්නේ හොඳ ප්‍රාග්ධන ශක්තියක් තියෙන සමාගම් කියලා ගන්නවා. හරිනේ. ආයේ පූර්ව දෙක හරිනේ.
प्रधान पूर्व प्रधान पूर्व प्रधान पूर्व पूर्व अरे पूर्व नमदागण प्रधान पूर्व नमदागण दिशा पूर्व नमदागण तीन मेतन खड़कल पूर्व खड़कल पूर्व दमागम नम वैकी पूर्व दान उसे किसी सामगम नीति रीति कड़कलाीति कड़गण मनोहारी लयस्तुगतिगिरी में कोंदेशी में कड़क हो एक और लंगे नाम ओ एम आई कर ला वेदव दानो पूर्व कर खड़क लो पूर्व किया नहीं कर आर निकाल ब्लैकलिस्ट दानो की लगी किया अन्य वाली वेदव मनीष टेक लो दान एक चलो उन्होंने आया थोड़ा तो मार के में गिर दिया हमने ये ब्लैकलिस्ट के लिए दाम किया नहीं एक और लो प्रधान पूर्व लयस्तुगतिगिरी पूर्व लयस्तुगतिगिरी आयोजन आयोजन अवधान मुड़ तनक मुदल आयोजन अवधानीनोटस्वल आयोजन अवधान सामगम गोटस्वल आयोजन अवधानीन हम आयोजन मेके अवधानीन अरे लाभ लगभग लाभांश अंतिम लाभांश अभी ලංකාවේ ෂෙයා මාකට් එකට ඔබ දැඩිසේ බලපාන දෙන්නේ මේ ලංකාවේ මේ තියෙන ආර්ථික අස්ථාවර භාවය කියන්නේ මේ ඉන්නේ උන්න මෙලෝ හතර දෙයක් බැලන්ස් කරගන්න බෑනේ එල් ටික ගන්න ගන්න විදියක් නැහැනේ රටේ ඒ තරමකට සල්ලි නැති කරගෙන එහෙම දිනවල තමයි අච්චු ගන්න ගමන් කියනවා සල්ලි අච්චු ගමුවට මුදල් සබුම වැඩි වෙන්නේ නැහැ ඒතර මේ ඉපෝන් වල එහෙම ළමයින්ට බොරු ගන්නලා हरिहरी
आयोजन अवधान सामगम विधवेटी सामगम लाभांश अड़वा रटे आर्थिक अस्थावर भाव बलपाले मे रटे मे आर्थिक अस्थावर भाव बलपाल उपकरण නම කොටස් වලද බලුණාට අපිට ඇති දෙන්නේ එතකොට ඕකේ තනිකර ගණන් දෙනවා නැත්තේ කොටස් විතරයි නේ මේදී මේ ඔක්කොම කොටස් වලද බලේ ගණන් දෙන උපකරණනේ සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් නිශ්චන්ද කොටස් භාණ්ඩගාර විල්පත් භාණ්ඩගාර වැඳුම් කර කොටස් බලපත්‍ර වාණිජ පත්‍රිකා ණයකර මේ හැම එකම ෂෙයා මාකට් එකේ ගණන් දෙනු කරන්න පුළුවන් කොටස්ම කියලා නෑ කොටස් කියලා ලියුවා එන කොටස්ම වර්ග කීයක් තියෙනවා සාමාන්‍ය කොටස් වරණීය කොටස් නිශ්චන්ද කොටස් දර කොටස් තුනක් හරි කොටස් වල පොලේ සලකුම්පත් ආයෝජනයේ ඍජු ප්‍රතිලාභ මොනවාද කවුරු හරි ආයෝජකේ කොටස් වල පොලේ කොටස් ගත්තොත් ගවා වුණත් හිතන්නේ ඔයා කොටස් වල පොලේ කොටස් ටිකක් ගන්න හිතාගෙන ඉන්නේ සමාගමට් එකේ ආයෝජනය කරන්න කියන්නේ කොටස් ටිකක් ගන්න ඔයා හිතාගෙන ඉන්නේ එතකොට එහෙම ඔයා කොටස් ටිකක් ගත්තොත් ඔයාට ඒකෙන් ලැබෙන ඍජු ප්‍රතිලාභ මොනවාද කියලා කෙලින්ම ලැබෙන ප්‍රතිලාභ ඉතින් ඔබ දැන් ඔයගොල්ලෝ එකක් විතර දෙයක් විතර දන්නවා සමාගම් වල කොටස් ගත්තොත් අනිත් පැත්තට කෙලින්ම හම්බෙන ප්‍රතිලාභය මොකද්ද හා සමාගමක කොටස් ගත්තාම සමාගමෙන් අනිත් පැත්තට හම්බෙන්නේ මොකද්ද समागम पाड़े मिनी समागम आयोजन प्राग्धन लाभ किया प्राग्धन लाभ किया नहीं ගත්තු කොටස් ඊට වඩා වැඩි ගානකට විකුණලා ගන්න ලාභේ රුපියල් 15ට ගත්තු කොටස් 20ට විකුණනවා නම් එතන ප්‍රාග්ධන ලාභ තමයි රුපියල් 5. ඒකට කියන්නේ ප්‍රාග්ධන ලාභ. ඊට සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය. संचित प्राग्धनीकरणे संचित प्राग्धनीकरणे इलाने हिमिकां निकुतु हिमिकां निकुतु हिमिकां निकुतु हिमिकां निकुतु हिमिकां निकुतु लाभांश प्राग्धन लाभ प्राग्धन लाभ दत्तुट सीट वाड़ा विकुण लाभ तौलक
මොකක්දර සංචිත ප්‍රාග්ධනීකරණය කියන්නේ? සංචිත ප්‍රාග්ධනීකරණය කියන්නේ සමාගම් වල තියෙන සංචිත, ඒ කියන්නේ සමාගම් ලාභ ලැබුවාම නිශ්චිත කාර්යයක් සඳහා වෙන් කරලා තියෙන සල්ලි දී අරන් තියලා තියෙන සල්ලි සංචිත කියන්නේ ඒවනේ. ඒ සංචිත කොටස් බවට පත් කරලා ඉන්න කොටස් හිමියන්න දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අර අයිතිය තව ඩිංගක් වැඩි වෙනවනේ. ඉතින් ඒක කොටස් වල ආයෝජනය කරලා තිබ්බහම ලැබෙන ඍජු ප්‍රතිලාභය. යම් කිසි වෙලාවක සමාගම් වල තියෙන සංචිත කොටස් බවට පත් කරලා ඉන්න කොටස් හිමියෝ අතර බෙදලා දෙනවා. ඒ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම තව වැඩි වෙනවා. ලාභාංශත් තව වැඩි වෙනවනේ. ඒ සංචිත ප්‍රාග්ධනී කරනවා. අයගත් තිබ්බනේ මේ හිමිකම් නිකුතුව කියන්නේ. හිමිකම් නිකුතුව කියන්නේ සමාගම් ඔය සමහර වෙලාවට ඉන්න කොටස් හිමියෝ දිරිමත් කරන්නත් එක්ක සාමාන්‍ය ෂෙයාර් මාකට් එකේ විකිනනවට වඩා අඩු ගන්න. සමාගමේ ඉන්න කොටස් හිමියන්ට සමාගමේ කොටස් දෙනවා. දැන් සමාගමේ ඉන්න කොටස් හිමියන්ට ඒ සමාගමේම කොටස් ටිකක් දෙනවා අඩු ගන්න. ඒ අඩු ගන්නකට දෙන්නේ එතකොට ඒගොල්ලන්ට පුළුවන්නේ අතන කොළඹ කොටස් හොමාරුවට ගිහින් ඕනනම් ඒවා වැඩි ගන්නට විකුණ ගන්න එන්න chance එක. පෙනි පෙනි නේද? වෙනද බලේ තියෙන මිලට වඩා අඩුවට කොටස් දෙනවා. ඉන්න කොටස් හිමියන් වගේ chance සම්බන්ධ වෙන සමාගම් වල කොටස් අරන් තිබ්බා. ඒ තමයි ඍජු ප්‍රතිලාභ කියලා කියන්නේ. ලාභාංශ පොලි ප්‍රාග්ධන ලාභ සංචිත ප්‍රාග්ධනීකරණය ඊළඟට හිමිකම් නිකුතු. හිමිකම් නිකුතු කියන්නේ වෙළඳපොළ මිලට වඩා අඩු මිලට කොටස් දෙන්න. ඔය කියන ඍජු ප්‍රතිලාභ වලට අමතරව වක්‍රාකාරයෙන් ලැබෙන ප්‍රතිලාභත් තියෙනවා. වක්‍රාකාරයෙන් ලැබෙන ප්‍රතිලාභ තමයි මෙන්න මේක. ඔය දෙකත් වෙන වෙන වශයෙන් අහනවා සමාගම් වල කොටස් ආයෝජනයෙන් ලැබෙන ඍජු ප්‍රතිලාභ මොනවාද? වක්‍ර ප්‍රතිලාභ මොනවාද? ඒව අහනවා. දැන් ඍජු ප්‍රතිලාභ හැටියට ළුවනේ දැන් හතරක්. වක්‍ර ප්‍රතිලාභ හැටියට දිනන මෙන්න මේ මොනවාද? කොටස් ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු වක්‍රමක් නිසා ඉතා පහසුවෙන් හා ඉක්මනින් විදුනා විකුණා මුදල් බවට පත් කරගත හැකි වීම. මොකද කියන්නේ? කොටස් කියන්නේ ඉහළ ද්‍රවශීලතාවයක් තියෙන වක්‍රමක් හින්දා ඉක්මනට විකුණලා සල්ලි ගන්න පුළුවන් එක වක්‍රාකාරයෙන් එන ප්‍රතිලාභයක් හැටියට දෙනවා. උද්ධමනකාරී වාතාවරණයක් තුල උද්ධමනයේ අහිතකර බලපෑම අවම කරගත හැකි වීම. අනික කොටස් වල ආයෝජනය කරාම තියෙන ඊළඟ චාන්ස් එක තමයි උද්දමණයක් එහෙම තියෙන වෙලාවක ඒ උද්දමණයේ අහිතකර බලපෑම් වලින් අයින් වෙන්න පුළුවන්. ඇයි එහෙම එහෙම වෙන්නේ කොහොමද? ඉතින් උද්දමණය කියන්නේ මේ බඩු මිල එන්න එන්න වැඩි වෙන එකනේ. ඒක කොහොමද බලපාන්නේ නැත්තේ කොටස් ආයෝජනය කරාම? කොටස් වල ආයෝජනය කරලා දෙනකොට උද්දමණය අවුලක් නැහැලු. ඇයි එහෙම කියන්නේ? ඇයි කිල්ලමයි බඩු මිල වැඩි වෙනවා කියන්නේ රටේ හැම දෙයකම මිල වැඩි වෙන එකනේ. ඉතින් එතකොට සමාගම් මොකද කරන්නේ? සමාගම් වල කොටස් වල මිලක් තියෙන්නේ නැහැ නෝච්චර. එතකොට උද්දමනේ දැනෙන්නේ නැහැ. බඩු මිලේ වැඩි වීම දැනෙන්නේ නැහැ. උද්දමනේ අහිතකර විදියට දැනෙන්නේ ස්ථිර ආදායම් ලබන්නන්ට. විචල්‍ය ආදායම් ලබන්නන්ට ඕක දැනෙන්නේ නැහැ. ව්‍යාපාරිකයන්ට දැනෙන්නේ නැහැ. දැන් බලන්නකෝ අද තෙල් ගණන් ගියා කියලා ඊයෙ මැද රාත්‍රියේ තෙල් ගණන් ගියා කියලා කියනකොටම ශ්‍රී විල් ගාස්තු වේගරි නිෂ්පාදන ගණන් දැම්ම තුරුස්ද? ඒතොර දැනෙන්නේ නැහැ. ඕක දැනෙන්නේ කාටද? අර රජයේ සේවකයන්ට පඩි ගන්න ස්ථිර පඩියක් මාසයකට පඩි ගන්න කට්ටිය. ඒ මිනිස්සුගේ පඩි වැඩි වෙන්නේ නැහැ. දැන් බයිසිකලයක හරි යනවා නම් ඒ මිනිස්සු දෙල ගහගෙන යන්න ඕන. හැබැයි එදා දෙල ගහගෙන ගියාට වඩා වැඩි වියදමක් යනවා දැන් දෙල ගහන්න. හැබැයි ඉතින් ඒ මිනිස්සුන් කියලා වැටුපු ඒ ගන්න. ඒතකොට දැනෙනවා. ව්‍යාපාරිකයන්ට දැනෙන්නේ නැහැ. ඒ ඉතින් බඩු මිල වැඩි වෙන්න වැඩි වෙන්න ඇත්ත ඉතින් එයා ගාව විකුණන බාණ්ඩ හරි සේවා හරි මොකක් හරි ගන්න වැඩි වෙන්න මෙච්චර නේ කි. විචල්ල ආදායම් ලබන්නන්ට උද්දමනේ අයිති කරන්නේ. ඒ වගේ තමයි කොටස් වලද බලය ආයෝජනය කරාම වක්‍ර ප්‍රතිලාභයක් තමයි උද්දමනේ බලපෑම එන්නේ. දීර්ඝ කාලීන ආයෝජනයක් වශයෙන් කොටස් ආයෝජනයේ තුලින් ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි වේ. අනික දැන් මිනිස්සු කැමති ආයෝජනයක් කරනකොට දීර්ඝ කාලීනව දාන්නේ. තමන්ගේ ළමයින්ටයි ළමන්ගේ ළමයින්ටයි ඔහොම තමයි මිනිස්සු හිතන්නේ. ආයෝජනයක් කරනවා. ඉතින් කොටස් වල ආයෝජනය කරන එකේ වගේ එකක් තමයි. ඕනි තරම් කාලෙ මොකද සමාගම් කියන්නේ එහෙම වැටෙන්නේ නැහැ ටක් ගන්න. ප්‍රාර්ථන ලාභ වතුලින් නිදහස් වීම.
ගොඩක් වෙලාවට පොටස් ගත්ත මිලට වඩා වැඩි මිලට විකුණනවා කියලා කිව්වේ අපි කිව්වේ ප්‍රාර්ථනා ලාභකින් ආන් ඒවට බදු ටිකක් අඩු බදු වලින් ඉදහස් කොටස් සහතිකයේ අපසුර ගොම්පතක් ලෙස භාවිත කළ හැකි වී දැන් සමාගමකින් කොටස් ගත්තාම අර කොටස් ගත්තා කියලා දෙනවනේ සහතිකය ඒක ඕනනම් අතිශයකදී අපයක් විදිහට කියන්න එහෙම පුළුවන් හරි मौलिक क्रम दिखाते නායකර වර්ණීය කොටස් වගේ ඒවා ගණදුණු වෙනවට කියනවා ඩෙක්ස් ක්‍රමය කියලා. ඩෙක්ස් ක්‍රමය. කොහොමද යන වේදේ? ATS ක්‍රමයයි ඩෙක්ස් ක්‍රමයයි. හරි. ඇයි දැන් මේ ඔක්කොම අන්තර්ජාලයෙන්නේ කරන්නේ? මේ කොටස් ගණදුණු ඔක්කොම අන්තර්ජාලයෙන්නේ කරන්නේ? එතකොට කොටස් ගණදුණු සාමාන්‍ය කොටස් ගණදුණු වෙන එකට තමයි ATS ක්‍රමය කියන්නේ. නායකර ගණදුණු වෙන ක්‍රමයට තමයි ඩෙක්ස් ක්‍රමය කියලා කියන්නේ. प्रधान मिलदर्शक इतने मिलदर्शक गणनीय मिलदर्शक दर्शक සියලු කොටස් මිල දර්ශකයේදී එහෙම නැත්නම් සමස්ත කොටස් මිල දර්ශකයේදී ඒකෙදි අර ලියාපදිංච වෙලා තියෙන සියලුම සමාගම් වල කොටස් වල මිල ගන්න. අරගෙන තමයි ගණනය කරන්නේ. ඔය ගණනය කරන විදිහ මන් දීලා තියෙන වෙනකොට ඔයගොල්ලන්ට ගණනය කරන්නේ නැහැ. අර නිර්වචනාත්මකව මතක තියාගන්න සියලුම සමාගම් වල කොටස් වල මිල අරගෙන හදනවා නම් සියලු කොටස් මිල දර්ශකය मनोबलर्शक निर्णायक ඒ තුන අන්ඩර්ලයින් කරලා තියාගන්න. වෙනද පොළ ප්‍රාග්ධනීකරණය බලනවා, දෝෂීලතාවය බලනවා, මූල්‍ය ශක්්‍යතාවය බලනවා. ඒ තුනේ හොඳම විශ්ස තමයි ගන්න. සමාගම් වල ඔය කියන නිර්ණායක තුන බලලා ඒ නිර්ණායක තුනේ හොඳම සමාගම් විශ්ස ගන්න. ඒ හින්දා MCQ වල එනවා SNP SL විශ්ස දර්ශකයේ ගණනය කිරීමේදී යොදා ගන්න නිර්ණායක මොනවාද? यदि समागम गणन की यदि विश्व एम तदन मुड़ प्रतिलाभ दर्शक ठीक है मुड़ प्रतिलाभ दर्शक ओतन लमाई पटल गण और उड़म गिये शील को दर्शक आई दमो मुड़ प्रतिलाभ दर्शक आई पटल गण උදේ සියලු කොටස් මිල දර්ශකයේ කියන එකයි SNP SL විශ්ව දර්ශකයේ කියන එකයි දෙක තියෙන්නේ කොටස් වල මිලේ වෙනස් වීම පෙන්වන්නේ. හරිද? ඒ දෙකෙන්ම කරන්නේ මිලේ වෙනස් වීමයි පෙන්වන්නේ. මොකෙන්ද? සියලු කොටස් මිල දර්ශකයේ කියන එකෙණුයි SNP SL විශ්ව දර්ශකයේ කියන එකෙණුයි දෙකෙන්ම කොටස් වල මිලේ වෙනස් වීම විතරයි පෙන්වන්නේ
හරිද? ඊළඟට තියෙනවානේ මුළු ප්‍රතිලාභ දර්ශකය කියන එක. මුළු ප්‍රතිලාභ දර්ශකය කියලා එකක් තියෙනවා. මේකෙන් පෙන්නනවා මිලේ වෙනස් වීමයි මිලේ වෙනස් වීමයි ලාභාංශ ආදායමයි කියන දෙකම. දෙකම දාලා හැදුවොත් තමයි මුළු ප්‍රතිලාභ දර්ශකය කියන එක වෙනම එකක්. හරිද? මේ දෙක වෙනයි. මේ දෙකෙන්ම ගණනය කරන්නේ කොටස් වල මිලේ වෙනස් වීම විතරයි. මේකෙන් ගණනය කරන්නේ මිලේ වෙනස් වීමයි ලාභාංශ ආදායමයි දෙකම. හරිනේ? දැන් ඔය ඒවැ හොයන සමීකරණය දැන් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණ එක ගා තියෙන ඒවා මොනවද කියලා යටින්ම දීලා තියෙනවා. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කියන්නේ නිකුත් කරපු කොටස් සංඛ්‍යාව වැඩි කරනවා කොටස් වල වෙළඳපොළ මිලේ මං කිව්වේ ගණනය කරන්න ඉන්නේ නැහැ. නිකන් බලාගන්න. සියලු කොටස් මිල දර්ශකය ගණනය කරනකොට ඉලෙන් උඩට දානවා සියලුම ලයිස්සුගත සමාගම් වල වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය. ඉලෙන් යටට දානවා පදනම් වර්ෂයේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වැඩි කරනවා සියම ගණනය කරන්න ඉන්නේ නැහැ ඔයගොල්ලන්ට. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිකුත් කර දැනට ඒ අදාළ සමාගම නිකුත් කරලා දෙන කොටස් සංඛ්‍යාව වැඩි කරන්න ඕනි. කොටසක වෙළඳපොළ මිලේ. හරිනේ? ඔන්න එහෙමනම් මුල්‍ය කළමනාකරණය කියන ටියුට් එකේ වැඩ ටික ඉවරයි. හරිද? එතකොට 15 වෙනි පාඩම ඉවරයි. රිවිෂන් එකේ. දැන් අපිට පටන් ගන්න තියෙන්නේ මේ මාසේ ඊළඟට අලවිකරණයේ පාඩම. දැන් මේ ටියුට් එක මේ වෙනකොට අරන් මේ ඇත්ත හැමෝම ගත්තේ නැත්නම් මේ හෙට අනිද්ද දවස් දෙක ඇතුළත ගන්න. මොකද මං අර කිව්වේ නේද ජනවාරි මාසයෙන් ඇවිල්ලා අලවිකරණයේ ටියුට් එක ගත්තේ නැහැ කියලා ඉල්ලන්න එපා. ඔන්න දැන් කිව්වා.